ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි නැවතත් තමන්ගේ පුහුණුවීම් ආරම්භ කරලා තියෙන්නේ. ගොඩක් රටවල් තාමත් ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කරන්න බැරි වෙලා ඉද්දී අපේ කණ්ඩායම මේ විදිහට පුහුණුව ආරම්භ කිරීම ගැන ඇත්තටම අපිට ලොකු සතුටක් තියෙනවා. හැබැයි ලංකාව මේ විදිහට පුහුණුවීම් ආරම්භ කරාට කවදා නැවත ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙයිද කියන එක තාමත් අපට කියන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙද්දි ක්‍රීඩා කරන ප්‍රවීණම තුංගිරියව ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දවසක මාධ්‍යයක් එක්ක සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙලා තිබුණා. මෙහිදී මැතිව්ස් වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අදහස් දක්වලා තිබුණා. ඇත්තටම ගොඩක් සතුට වෙනවා නැවත පුහුණුවීම් ආරම්භ කරන්න ලැබීම ගැන. මාස 3ක විතර නිවාඩුවක් ලැබුණත් ක්‍රිකට් අතරින් අපිට හැකියාවක් නැහැ. නිවසේ ඉඳන් අපි පුහුණුවීම් කළත් නැවතත් කට්ටිය එකතු වෙලා ක්‍රීඩාංගණවල කඳවුරු විදියට පුහුණුවීම් ආරම්භ කිරීම ගැන ලොකු සතුටක් තියෙනවා. කොහොමුණත් මැතිව්ස් කියන්නේ ඉස්සර කට්ටිය එකතු වෙලා පුහුණුවීම් කරාට වැඩිය මේ කරන පුහුණුවීම් ටිකක් වෙනස් වීම එක තමයි වෙන්නේ කියලා. එදාට වැඩිය අද වෙනස්කම් තියෙනවා. එදා අපි කට්ටිය එකතු වෙලා එක වගේ පුහුණුවීම් කරාට දැන් අපිට ඒ විදිහට කරන්න හැකියාවක් නැහැ. සෞඛ්‍ය නිර්දේශක අවශ්‍ය දුරස් වීම තියාගෙන තමයි අපි පුහුණුවීම් කරන්නේ. කොහොමුණත් නැවතත් මේ විදිහට ක්‍රිකට් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් එක්ක පුහුණුවීම් ආරම්භ කළ එක නම් ගොඩක් හොඳ දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න නියමිතව තිබුණු බංග්ලාදේශයේ එක්ක තරගාවලිය වගේම ඉන්දියා කණ්ඩායමේ තරගාවලියත් නියමිත පරිදි පවත්වන්න බැරි වුණත් T20 ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ විදිහට පවත්වන්න නොහැකි වුණත් ආසියානු කුසලාන තරගාවලිය සැලසුම් වෙනස් වුණත් කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරගාවලිය වලට සූදානම්ින් ඉන්න ලංකාව ඇතුළේ තියෙන දේශීය T20 තරගාවලිය ලොකු හයියක් වෙයි කියලා තමයි ඇන්ජලෝ මැතිව්ස් කියලා තිබුණේ. ඇත්තටම අපි ඉස්සරහට සෙල්ලම් කරන්න ඉන්න තරඟ බලද්දී හොඳ සූදානමක් එක්ක ඉන්න ඕන. ඒ නිසා තරඟකාරී LPL වගේ තරගාවලියක් තියන්න සූදානම් වීම ගොඩක් වටිනවා. ඒක අපේ කණ්ඩායමට හොඳ සූදානමක් වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.